හොමකම කිරිවත්තුඩුව ප්‍රදේශයේ ඉදි කළ ගුරුදෙව් සුආරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ විවෘත කිරීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. පස්මහල් හා තුන්මහල් ගොඩනැගිලි දෙකකින් සමන්විත මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ එකවරකට භික්ෂුන් වහන්සේ 59කට නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැකි. මේ සියලු පහසුකම් පවතිනවා. දෙස් විදෙස් දානපතියන්ගේ සහයෝගයෙන් යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් මෙය ඉදි කෙරුණා. අබෝත්වි වදාළ පූජ්‍ය මාපලගම සිරි සෝමිස්සර ස්වාමින් වහන්සේගේ සංකල්පයකට අනුව පූජ්‍ය පිටිකල සෝනුත්තර ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් මෙය ඉදි කෙරුණා. මැති ඇමතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. එක තර්කයක් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් ආණ්ඩුවයි ආගමුයි වෙන් කරන්න ඕන එක, ආණ්ඩුවයි බුද්ධ ආගමයි වෙන් කරන්න ඕන. මම බැලුවා ඒ ගැන නීතිමය තත්ත්වය සඳහන් කරන්න. පළවෙනිවම අපේ රටේ හැම එක්කෙනාටම තමන් කැමති ආගමක් අදහන්න අයිතිය තියෙනවා. ඒ වගේම ආගමක් අදහන් නැතුව ඉන්නත් අයිතිය තියෙනවා. ඒ අයිතිය හැම එක්කෙනාටම තියෙන එක. ඊට අමතරව අපේ ව්‍යවස්ථාවේ තව වගන්තියක් තියෙනවා. ඕනෑම රජයක් විශේෂයෙන්ම බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දිය යුතුයි කියලා. දැන් මේ ප්‍රමුඛ ස්ථානය දෙන එක ආණ්ඩුවට විතරක් නෙමෙයි රාජ්‍යයට කරන්න තියෙන්නේ. එහෙනම් මේ රටේ රාජ්‍යයට අයිති, පාලනයට අයිති අංශ තුනක් තියෙනවා. එකක් තමයි විධායක ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්, අනික් එක තමයි පාර්ලිමේන්තුව කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන්, අධිකරණයේ තියෙනවා අග්‍රවිංශකාරතුමාගේ ප්‍රධානත්වයෙන්. එහෙනම් මේ ආයතන තුනම මේ සහයෝගය දෙන්න උවමනයි. මේ සහයෝගය නොදී ඉන්න එක ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාවට විරුද්ධයි. කාට හරි ඒක වෙනස් කරන්න ඕන නම් ගිහින් ව්‍යවස්ථාව වෙනස් කරන එකයි තියෙන්නේ. අපේ ව්‍යවස්ථාවේ ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් ජනතා පරමාධිපත්‍ය, එකක් බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දෙන එක, තුන්වෙනි එක රට බෙදන්න බෑ, භෞමික අඛණ්ඩතාවය. ඉතින් මේ පදනම් කරගෙන තමයි අපි ඉදිරියට යන්න තියෙන්නේ. ඉතින් මේ එකකට හරි විරුද්ධව කතා කරොත් අන්න එහෙනම් ඒක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඇත්ත වශයෙන්ම මේ රෝහලේ රෝගීන් ගණනාවක් ඉන්නවාගේ මට බාර දීලා තියෙන එක රෝගියෙක් සුව කරන්න. මරණ ආසන්න හිටපු රෝගියාව දැන් ටිකෙන් ටික සුව කරගෙන යනවා. ඉතින් විටින් විට ගිහින් ඒ පිළිබඳ සාකච්ඡා කරන්නේ. ඔබ වහන්සේලා දන්නවා රෝගේ එක සැරේ සුව වෙන්නේ නැහැ. අපිට තව අවුරුදු 2-3ක් 4ක් යනවා මේ රෝගියා සුව කරන්න.